ආයුබෝවන් සුබ උදෑසනක් මේ ඔබ අමතන්නේ මොස්කව් ගුවන් විදුලි සේවයයි දැන් වේලාව හරියටම පෙරවරු 9 පසු වී විනාඩි 7යි මුල්වරට මිනිසෙක් අජටාකාශයට ගිය අවස්ථාව ලෙස මේ ඉතිහාසගත වනවා ඇත යූරි ගගාරින් නම් වීර තරුණයා විසින් මේ මොහොතේ විශ්වය ජය ගන්නා ලදී විශ්වය ජයගත් මුල්ම මිනිසා ලෙස හැඳින්වෙන යූරි ගගාරින් අජටාකාශයට පිවිසි අවස්ථාවේදී මොස්කව් ගුවන්විදුලියෙන් නොවැමතු වෛරුයේ වඩුවකුගේ පුතකු ලෙස මෙලොවට බිහි වී අජටාකාශයේ තරණය කරන්නට යෙදුණු ගගාරින් 1934 මාර්තු මාස 9 වෙනි දින සෝවියට් දේශයේ ස්මොලෙන්සන් ප්‍රාන්තයේ ලූෂිතෝ ග්‍රාමයේ උපත ලැබීය. යූරි ඇලෙක්සීවිච් ගගාරින් ඔහුගේ සම්පූර්ණ නම වුවද අද කවුරුත් ඔහු හඳුන්වන්නේ යූරි ගගාරින් නමින්ය. ඇලෙක්සී අයිවොවිච් නම් වඩුවා ඔහුගේ පියා විය. ගවපට්ටි පාලන මධ්‍යස්ථානයක කිරිදොවන්නියක් වූ ඇනා තියොරපෙව්ච් යූරිගේ මව විය. 1941 දී හිට්ලර්ගේ නාසි යුද බටයෝ සෝවියට් දේශයට පහර දුන්හ. එවිට ගගාරින්ගේ මවපියෝ ගගාරින්ද කැටුව නැගෙනහිරට පලා ගියහ. එහිදී ගගාරින්ගේ සොහොයුරා संबंध ගුවන් නියමුවෙකු වීමයි එම අදහසට දෙමාපියන් අකමැති වේ යයි සිතා ගගාරින් දෙමාපියන්ටත් හොරා ගුවන් නියමු සමාජයකට බැඳී පුහුණුව ලැබුවේ සිව් වසරකට පසු ඔහු එයින් පිට වූයේ දස්කම් රසක් දක්වා සහතිකයක් දරගෙනය මේ අතර අභ්‍යවකාශයට විදුදරයන් net යොමු කරමින් සිටි අතර සර්ජි කොලරෝව් නම් විදුදරයා අජටාකාශ යානාවක් අභ්‍යවකාශගත කිරීම සඳහා සූදානමින් සිටියේ මෙම යානාව අභ්‍යවකාශගත කිරීම සඳහා ඉතා දක්ෂ ගුවන් නියමුවෙක් ඔහුට අවශ්‍ය වූ අතර අවසාන දක්ෂ ගුවන් නියමුවන් 4 දෙනෙකු ඔහු තෝරා ගත්තේ ගගාරින් දේයට ඇතුළත් විය. වොස්ටොක් 1 නම් වූ මෙම යානය 1961 දී ගුවන්ගත කිරීමට නියමිතව තිබුණි. එවිට ගගාරින්ට වයස අවුරුදු 27ක් විය. 1961 අප්‍රේල් 8 වෙනි දින පවත්වන ලද රැස්වීමකදී වොස්ටොක් 1 මගින් ගගාරින් උඩුගුවනට යැවීමට ඒකමතිකව තීරණය විය. දින 1961 අප්‍රේල් මාස 12 වෙනිදා මොස්කව් වේලාවෙන් හරියටම පෙරවරු 9:07 ගගාරින් රැගත් යානය ගුවන්ගත කෙරිණි. මුල්වරට මිනිසකු විශ්වය ජයගත්තේ සේය. එම වසරේම එනම් 1961 දෙසැම්බර් 7 වෙනිදා ගගාරින් ශ්‍රී ලංකාවටද පැමිණියේය. පුරා සිව් දිනක් මෙරට ගත කළ ඔහු එම කාලය තුල අනුරාධපුරය, මහනුවර, ගාල්ල, කුරුණෑගල හා යාපනය ආදී ප්‍රදේශවල සංචාරය කළේය. ශ්‍රී මහා බෝධි අසලද මද වේලාවක් ගත කළ ඔහු මල් කිහිපයක් පුදා බුදුරදුන් ද වැන්දේ මෙරට සිටි දින 4 තුලදී ඔහු යාපනයේ සිට කොළඹට ගුවන් යානයක් පදවාගෙන ගිය බවද පැවසේ. ශ්‍රී ලංකාවේ දින 4ක චාරිකාව අවසන් කර සිය රටට යෑමට සැරසුණු ගගාරින් ප්‍රකාශ කළේ තමාගේ මීළඟ අදිටන සිකුරු ග්‍රහය වෙත යෑම බවයි. එසේම තම රට මෙන් ශ්‍රී ලංකාවද විද්‍යාවෙන් පිරි රටක් වේවායිද ඔහු ප්‍රාර්ථනා කළේ. වැලන්ටිනා සමග විවාහ ගිවිසගත් ගගාරින් හට ඇගෙන්ද ගුවන් ගමන් සඳහා උපකාර ලැබුණි. දිගු කාලයක් ගුවන් ගමන් පර්යේෂණ කළ ගගාරින්ගේ සහකාරිය වූ වැලන්ටිනා නාද අභ්‍යවකාශයට යොමු තැනැත්තියක වූවාය. දිනක් ගගාරින් සිය නිවසේ සිටියදී ඡායාරූප ශිල්පියෙක් පැමිණ ගගාරින් පවුල ඡායාරූපගත කිරීමට සූදානම්ව මෙසේ පැවසීය. ගගාරින් අප මේ ගන්නා ඡායාරූප වසර සිය ගණනාවක් පැවතේවි. ඒට පිළිතුරු දුන් ගගාරින් වසර සිය ගණනාවක් ඡායාරූප පවත්වා ගන්නවාට වඩා මිනිසුන් ජීවත්ව සිටිනවා නම් හොඳයි යනුවෙන් පැවසීය. කවුරු කොහොම වෙතත් ඔබට නම් එපමණ කාලයක් සිටිය හැකි ඡායාරූප ශිල්පියා කීයේ. කොපමණ කලක්ද වසර 150ක් පමණ ගගාරින් සිනාසෙමින් ඇසීය. එම සිදුවීමෙන් වසර කිහිපයකට පසු ගගාරින් මෙලොවින් සමුගත් අතර ඡායාරූප ශිල්පියා එම සිදුවීම සිහිපත් කරමින් දුක් කඳුළු සලා ඇත. වර්ෂ 1968 මාර්තු මාස 28 වන දින ජෙට් යානයක් පොළොවට පතිත කරවීම සම්බන්ධව පර්යේෂණ කරමින් සිටියදී එය ගිනිගෙන යූරි ගගාරින් නම් එම අසමසම පුද්ගලයා අපට අහිමි විය. ලොව පුරා ගුවන් විදුලියෙන් හා අනෙකුත් පණිවුඩු මාර්ගවලින් යූරි ගගාරින් එදින පෙරවරු 9:45
පහට මිය ගිය බව නිවේදනය විය. අභ්‍යවකාශ ගැන උනන්දු වන අය පමණක් නොව ඒ කෙරෙහි කිසිසේත් උනන්දු නොවන අය පවා එම අවස්ථාවේදී දුක් වූහ. සක්වල චාරිකාවේ මුල් මනතුර ලෙස ඒ ඉතිහාසගත විය. එමෙන්ම එය ගගාරින් මුල්ම හා අවසන් අනතුර විය. මිය යෑමට පෙර ගගාරින්ට උඩුගුවන සැරිසැරීම පිළිබඳව දහසකුත් එකක් පැසසුම් ගලා ආවේය. සෝවියට් රජයේ හොට ලෙනින් පදක්කම පිරිනැමීය. එමෙන්ම වීර රන්තරුවද ප්‍රදානය කළේය. වසර 150ක් ජීවත් වෙතැයි ඡායාරූප ශිල්පියා ගගාරින්ට කිව්වද. ගගාරින්ට මෙලවගත කිරීමට හැකි වූයේ වසර 34ක් වැනි කෙටි කාලයකි. ගගාරින් අදට වසර 54කට පෙර අපගෙන සමුගත්තද පිටසක්වල චාරිකා සිදු කරන තුරු ඔහුගේ නාමය සදා අමරණීය වනු ඇත.